භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හයවන කරුණ හැටියට දේශනා කරනවා ආරද්ධ විරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු අයම් භික්කවේ ඡට්ඨෝ හේතු ඡට්ඨෝ පච්චයෝ කුමක්ද හයවන කාරණය අකුසල ධර්මයන් ප්‍රහාණය කරනු පිණිස කුසල ධර්මයන් දියුණු කිරීම පිණිස ආරම්භන ලද වීරිය ඇතිව චිත්ත ශක්තිය ඇතිව බලය ඇතිව දැඩි වීරයෙන් යුක්තව කුසල් දහම්හි මනාව යෙදීම මේ උත්තම ධර්ම මාර්ගයේ ප්‍රඥාව පහළ වීම පිණිසත් පහළ වූ ප්‍රඥාව දියුණු වීම පිණිසත් දීවන වූ ප්‍රඥාවෙන් මාර්ගඵල ප්‍රතිවේද ඥානය උපදවා ගැනීම පිණිසත් හේතු වෙනවා. අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස බලවත් වීරියක් තිබිය යුතුයි. අපි හිතමුකෝ සිතට රාග සිතිවිල්ල, ද්වේෂ සිතිවිල්ල, ඊර්ෂ්‍යාවක්, මසුරුකමක්, මාන්නයක්, අහංකාරකමක් මේ වගේ විවිධ අකුසල් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. මේ පහළ වෙන සිතුවිලි මෙහෙම පහළ වුණාට පස්සේ එව්වට යට වෙන්නේ නැතිව ඒවායි ආදීනම මෙනෙහි කරලා මේ ద్వේෂය මේ රාගය මේ මානිය මට කවදාකවත් සැපේට ශාන්තියට හේතු වන්නේ නැහැ. මෙව්වා මම පෙර ජීවිතයේ වැඩුවනම් මේ රාග දේශ මොහ බහුල කරානම් අද මා මිනිස් ලෝකේ නෙමෙයි ඉන්නේ සතර අපායේ. අන්න එහෙම හිතලා ඒ අකුසල් සිතිවිලි වල අකුසල මනෝභාවයන්ගේ ආදීනම මෙනෙහි කරලා ඒ වාගෙන් වෙන්වීම පිණිස මානසිකව වීරියක් ගන්නට ඕන. ඒ සිතිවිල්ලට යට නොවීම පිණිස, ඒ සිතිවිල්ලට වසඟ නොවීම පිණිස වීරියක් අරගෙන ඊට ප්‍රතිපක්ෂ කුසල විතර්කයක් හිතට ගන්නට ඕන. අපි හිතමුකෝ ද්වේෂයක් හිතට ආවොතින් ඒ ద్వේෂේ ආදීනව වහා සිහි කරනවා. ඒ ద్వේෂේ ඇයි මට මේ ඇති උනේ, කුමක් නිසාද ඇති උනේ, එහි මූලය සිහි කරනවා. මේ ద్వේෂයෙන් මටත් අනුන්ටත් සිද්ධ වෙන්නේ බරපතල හානියක් මෙලොවට බලවට කියලා සිහි කරනවා. එහෙම නැත්නම් මේ ద్వේෂසහගත අරමුණෙන් වහාම හිත මුදවාගෙන වෙන කුසල ආරම්මණයකට හිත යොමු කරනවා. මෙන්න මේ විදිහට ඒ ద్వේෂය යටපත් කර ගැනීම පිණිස වීරියක් ගන්නවා නම් අන්න ඒ වීරිය අකුසල් දහම් තවන වීරිය කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ද්වේෂයට පමණක් නෙමෙයි රාගයටත් වෙන අකුසල මනෝභාවයන්ටත් ඒ ආකාරයෙන්ම ඒ අකුසල මනෝභාවයන් ප්‍රහාණය පිණිස බලවත් වූ හිතේ අදිෂ්ඨානයක් ශක්තියක් තිබිය යුතුමයි. උපදින උපදින පාපයට යට නොවී උපදින උපදින අකුසල සිතුවිල්ලට ගිජු නොවී වසඟ නොවී හිත පවත්වනවා කියන එක සැබවින්ම මහා වීරකමක්, මහා වික්‍රමයක්. බුදුරජාණන් වහන්සේ වාගේ පුද්ගලයෝ අගය කොට වදාලා ඒ වගේ පුද්ගලයන්ගේ ගුණ සිරිමුව මඬලින් දේශනා කළා. සංගාම සූරෝ කියලා වදාලා එයා හරියට මහා යුදවිරුවෙක් කියලා වදාලා. එනිසා උපදින රාගයට, ද්වේෂයට, මෝහයට වසඟ නොවි ඉන් සිත මුදවා ගැනීම පිණිස ගනු ලබන සෑම ප්‍රයත්නයක්ම භාවනාවක් බව සිත්හි තබා ගන්න. ඒ සෑම උත්සාහයකම පහළවන සතිය, සමාධිය, ප්‍රඥාව, ශ්‍රද්ධා, විනය මේ ගුණධර්ම සමුදාය කුසල ධර්මයන් බව සිත්හි තබා ගන්න. ඒ නිසා සිත පිරිසුදු කිරීම සඳහා, ධර්ම මාර්ගයේ ප්‍රඥා ආලෝකය උදා කර ගැනීම සඳහා, මග්ගඵල නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අකුසල් දහම් තැවීම පිළිබඳ බලවත් වීරියක් පැවැත්වීම වැදගත් වෙනවා. ඒ උදෙසා බුදු ගුණ සිහි කිරීම, දම් ගුණ සිහි කිරීම, සංඝ ගුණ සිහි කිරීම, මෛත්‍රී භාවනාව වැඩීම, අසුභ භාවනාව වැඩීම, මරණ සති භාවනාව වැඩීම, ඉබඳු සමත භාවනා වගේම ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතන අනිත්‍ය වශයෙන් බැලීම, දුක් වශයෙන් බැලීම, අනාත්ම වශයෙන් බැලීම හේතු වෙනවා. එනිසා මෙන්න මේ ආකාරයෙන් කුසල මානසිකාරයක් පවත්වමින් ඔබ ජීවිතයේ අවදීන් සිටින සෑම මොහොතක්ම ගත කරගන්න බලන්න. ජාති ජාතිත් කාමයන් සොයාගෙන ගියා, ජාති ජාතිත් ලාමක දේ පස්සේ ගියා. ඒ සංසාර ගමන ඉමක් කොනක් නැහැ. අතීතේ අනන්ත දුක් වින්දා දැන් මේ ලැබිච්ච මිනිස් ජීවිතයත් පාපයන් වෙනුවෙන්, අකුසලයන් වෙනුවෙන් නාස්ති කරගන්න එපා. ඔබම සිහි කරන්න ඔබේ ජීවිතේ වටිනාකම, ඔබම මෙනෙහි කරන්න මේ උත්තම මිනිස් ප්‍රතිලාභය නොවන්නට මේ කරුණ කොහෙන්ද දැනගන්නේ, කොහොමද දැනගන්නේ, කවුද කියලා දෙන්නේ. එනිසා ඔබ දුකසේ ලැබූ ලස්සන මිනිස් ජීවිතය අඳුරු කරගන්නේ නැතිව මේ දහමින් ආලෝකමත් විස්සිතුරු බවට පත් කරගන්න නම් හිතේ පිරිසුදු බව අවශ්‍ය වෙනවා.
ඒ උදෙසා අකුසල් තවන්නත වීරියක් ගැනීම අවශ්‍ය වෙනවා. මේ ටික ටික පුරුදු කරන්න කාලයක් යනකොට ඔබට උපදින අකුසල් පිටවිල්ල ඉපදිච්ච නිමේෂයෙන් දැක ගන්න ලැබෙනවා. එයින් අත මිදෙන්නත් වහාම ඔබට පුළුවන්කම ලැබෙනවා. එනිසා මේ ධර්ම මාර්ගයේ හරිම ආශ්චර්යමත්. මුලින් ටිකක් ටිකක් අමාරු වෙන්න පුළුවන් පුරුදු කරන්න. හේතුව තමයි කාලයක් තිස්සේ නීවරණ ධර්මවලට යටපත් වෙලා නීවරණ ධර්මවලින් පිරිසිදු වූ සිතක් අපට එයින් මුදවා ගන්නට යම් වෙහෙසක් දරන්න වෙනවා. ඒ වෙහෙස දරලා නීවරණයන්ගෙන් සිත මුදවා ගත්තොත් ඒ සිතේ ඇති ශාන්තිය ප්‍රනීත භාවය ඔබේ හදවතට දැනුනොත් ඔබ රාගය කිසිදාක ආවඩන්නේ නැහැ. ද්වේෂයට, මෝහයට, මානියට, පාපයට අකුසලේ ඔබ කැමති වන්නේම නැහැ. ඔබ කවදාකවත් පිරිසුදු දියකින් ස්නානය කරලා පිරිසුදු වස්ත්‍රයක් ඇඳගෙන සුවඳ විලව නොබේ ශරීරයේ තවරාගෙන ඉන්න මොහොත යම් කිසි කෙනෙක් ඔබට අසුචි භාජනයක් දීලා හිසේ පටන්නේ හලා ගන්න කිව්වොත් ඔබ කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. දකින්නවත් කැමති වෙන්නේ නැහැ. ඒ සුවඳටවත් කැමති වෙන්නේ නැහැ. ඒ බඳු පුද්ගලයෙක් කිට්ටුවට එනවටත් කැමති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ධර්මයේ වැඩුණට පස්සේ ඔබ පාපයට බය වෙනවා, පාපේ පිළිකුල් කර ඈතින් ඈතට දුරු කරනවා. ජාති ජාතිත් මට රාගයක් නම් ඇති වෙන්නේපා කියලා හිතනවා. ජාති ජාති ද්වේෂයක්, මෝහයක්, ඉරිසියාවක්, මසුරුකමක් මා සිතේ ඇති නොවේවා කියලා හිතනවා. ඒ ප්‍රාර්ථනාව සාක්ෂාත් කර ගැනීම පිණිස ඔබ මේ ජීවිතේ කළමනා ප්‍රතිපදාවත් අනුගමනය කරනවා. කුමක්ද ඒ ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාමයේ නමින් හඳුන්වන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ බලවත් වීරයෙන් අකුසල් තැවීම නම් වූ ප්‍රතිපදාව. ඒ තමයි හයවන කාරණය. නොලැබූ ප්‍රඥාව පහළ කරගන්නත්, ලැබූ ප්‍රඥාව දියුණු කරගන්න